අයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමදෙනාම. ඔන්න අද ඉතින් මම පොඩි රිවිව් එකක් කරන් ආවා. වීඩියෝ එකට යන්න කලින් මුලින්ම කියනවා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට හැපැත්තේ bell icon එකක් click කරන්න. අද වීඩියෝ එකේදී මම කතා කරන්නේ Akai MPK mini කියන මේ mini keyboard එක ගැන. මේක අඩු මිලකට ගන්න පුළුවන් ලොකු වැඩක් ගන්න පුළුවන් හොඳ mini keyboard එකක්. beginner කෙනෙක්ට ගොඩක් වටින keyboard එකක්. ලංකාවේ ගොඩක් අය මේ keyboard එක use කරනවා. හරි අපි එහෙනම් වීඩියෝ එකට යමු. හරි අපි එහෙනම් බලමු මේකේ තියෙනවා keys 25ක්. ඊළඟට වොලියුම් අඩු වැඩි කර ගන්නවා වගේ ඔප්ෂන් වලට යොදා ගන්න පුළුවන් 8ක් තියෙනවා. ඊළඟට පෑඩ් 8ක ලොන්ච් පෑඩ් එකක් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා pitch bend එක. මේක සාමාන්‍ය keyboard එකේ pitch bend එකට වැඩිය වෙනස්. මේක නෑ joystick එකක් වගේ වැඩ කරන pitch bend එකක්. ඊළඟට octaves button දෙක තියෙනවා මෙතනින්. හරි අපි මේක PC එකට connect කරගෙන බලමු. PC එකට connect කරගන්න port එක මෙතන තියෙනවා. මේක USB port එකක්. සාමාන්‍ය printer cable එකකින් තමයි මේක connect කරගන්නේ. අපි මේක connect කරගමු. ඔයාලට පේනවා මෙතන මම PC එකට connect කරගත්තාම කොළපාටින් මෙතන bank cable කියන button එකේ light tap එකක් තියෙනවා. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් keyboard එකට power එනවා කියලා. හරි අපි එහෙනම් DAW එකට ගිහිල්ලා බලමු මේක වැඩ කරන හැටි. keyboard එක connect කරගත්තාට පස්සේ option ගිහිල්ලා midi setting ගිහිල්ලා midi setting වල මෙතන පෙන්වනවා keyboard එක connect කරගත්තාම ඒක enable දෙන්න. එතකොට keyboard එක වැඩ. එයාට මම ඔයාලට පෙන්නනවා මෙතන පිච් බෙන්ඩ් එක. ඒක වැඩ කරන හැටි දැන් මම පෙන්නන්න. මේ කීබෝඩ් ගහන අය නම් දන්නවා. නොදන්න කෙනෙක්ට මේක අදහසක් ගන්න දැන් තේරෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. අපි අපි ඕන නෝට් එක ක්ලික් කරලා පිච් බෙන්ඩ් එකෙන් එහාට මෙහාට ගද්දි ඒ නෝට් එකේ පිච් එක වෙනස් වෙනවා. ඊළඟට මෙතන තියෙනවා ඇප්‍රිජේටර් කියලා. ඇප්‍රිජේටර් එකේ ඔන් ඔෆ් බටන් එක ඊළඟට ටැප් ටෙම්පෝ කියලා බටන් දෙකක් තියෙනවා. ඇප්‍රිජේටර් එකේ ඔන් ඔෆ් බටන් එක ප්‍රෙස් කරලා ඔන් කරගත්තට පස්සේ මේ විදිහට පෙන්නනවා රතු පාටින් ඉන්ඩිකේට් කරනවා. අපිට මේකේ මේ ටෙම්පෝ එකක් තියෙන්නේ. දැන් මම මේ විදිහට ඇප්‍රිජේටර් එක ඔන් කරාට පස්සේ කීබෝඩ් එක වැඩ කරන්නේ මේ විදිහට. ඔයාලට තේරෙන්නේ නැති මෙතන මේ ටැප් ටෙම්පෝ කියන එකේ ඉන්ඩිකේට් කරන ලයිට් එකේ විදිහටම කීබෝඩ් එකේ කී එකක් වැඩ කරන විදිහ. දැන් මට පුළුවන් මෙතන මේ ඔන් ඔෆ් කියන බටන් එක ප්‍රෙස් කරගෙන හෝල්ඩ් කරගෙන ටැප් ටෙම්පෝ කියන එක අපිට ඕන විදිහට ටැප් කරාම ඒ ටෙම්පෝ එක ඩිලීට් කර ගන්නවා මේකෙන්. එතකොට ආපහු එතකොට මේ වැඩ කරන්නේ අපි අර දුන්න ටෙම්පෝ එක විදිහට. අර FL එකේ තියෙන ටැප් ටෙම්පෝ වගේ තමයි. අපි දැන් මේ ටෙම්පෝ එක ඩිලීට් කර ගන්නවා. දැන් මම ප්ලේ කරොත් දැන් ඔයාලට පේනවානේ මම අර ටැප් මේ ටෙම්පෝ එක ටැප් කරපු විදිහට වැඩ කරන්නේ. ඊළඟට ඔයාලට මෙතන පේනවා ඇති 16 32 8 4 වගේ දීලා තියෙනවා මේ ටෙම්පෝ තමයි. දැන් මෙතන මම මේ ඔන් ඔෆ් බටන් එක හෝල්ඩ් කරගෙන මේ 32 කියන එක පොත් එහෙම එතකොට ටෙම්පෝ එක මෙතන එක නෙමෙයි වැඩ කරන්නේ. අපි මෙතන මේ ප්‍රෙස් කරපු කී එකේ තියෙන ටෙම්පෝ. ඒ කියන්නේ 32 ගේ ටෙම්පෝ එක. මෙතන ටැප් කරපු ටෙම්පෝ එක නෙමෙයි. දැන් ප්ලේ කරොත් මම මෙහෙම විදිහට හෝල්ඩ් කරගෙන ඔන් ඔෆ් බටන් එක 8 කියන එක දුන්නොත් මේ විදිහට කරනවා. ඊළඟට 16 කියන එක දුන්නොත් මේ විදිහට එතකොට වැඩ කරන්නේ මේ ටැප් ටෙම්පෝ එකේ තියෙන ටෙම්පෝ එක නෙමෙයි. ඊට පස්සේ මේ විදිහට ටැප් රිජේට් එක ඕෆ් කරාම ආපහු නෝමල් විදිහට ටැප් ප්ලේ කරා යකි. ඔක්ටේව් බටන් එකේ ඔක්ටේව් බටන් එකේ දැන් මේ තියෙන්නේ අපේ සාමාන්‍ය ඔක්ටේව් එක.
බටන් එක පාර ප්‍රෙස් කරාම ඔක්ටේව් එක උඩට යනවා. තව පාර ප්‍රෙස් කරොත් තව ඔක්ටේව් එක උඩට යනවා. අප ඔක්ටේව් එක පහළට ගේන්න ඕන නම් ඔක්ටේව් ඩවුන් බටන් එක පාර ප්‍රෙස් කරාම ඒක ඔක්ටේව් එක පහළට එනවා. තව පාර ප්‍රෙස් කරොත් තව ඔක්ටේව් එක පහළට එනවා. මේ විදිහට මේ දේවල් දන්නවා සාමාන්‍ය MIDI keyboard එකේ තියෙන දේ. ඊළඟට අපි බලමු මේකේ ලොන්ච් පෑඩ් එක ගැන. මේ විදිහට FPC එකක් ඇඩ් කරගන්නවා. ඒකේ මම ප්‍රීසෙට් එක දැන් තියෙන්නේ කොස්ටික් එක. මම මේක 707 ප්‍රීසෙට් එක දා ගන්නවා. දැන් අපේ ලොන්ච් පෑඩ් එකේ ප්ලේ කරාම එක එක ප්ලේ වෙන්නේ. හරියට ප්ලේ වෙන්නේ. අපි ඒකට කරන්න ඕනේ මේකේ තියෙනවා බෑන්කේ බෑන්ක් B කියලා දෙකක්. ඉස්සෙල්ලාම මේකේ අපි දාගන්න ඕනේ මේ විදිහට ගිහලා මේ arrow button එක press කරලා ඒකේ තියෙනවා maps notes for entire bank කියලා. ඒක click කරාම දැන් අපි මේ play කරන එක මේ auto delete කරගන්නවා. අපි ඉස්සෙල්ලාම bank A දෙමු. මේ විදිහට සාමාන්‍ය විදිහට pad ටික පිළිවෙලට play කරගෙන touch කරගෙන යන්න තියෙන්නේ. ප්ලේ වෙන විදිය ගැන හිතන්න එපා. නෝමල් ටච් කරගෙන යන්න පිළිවෙලට. ඊළාට දැන් මේකේ අපේ PC එකේ කොටු 16ක් තියෙනවා. උනාට අපේ ලොන්ච් පෑඩ් එකේ තියෙන කොටු 8යි. ඒකින්ද අපි බෑන්ක් B එක දා ගන්නවා. බෑන්ක් B එක ප්‍රෙස් කරලා අයත් අර විදියට පිළිවෙලට ඔබාගෙන යනවා. ওই විදියට ප්‍රෙස් කරාම දැන් අපේ අර කොටු 16 තියෙන මේ FPS එකේ කොටු 16 තියෙන ටෝන් 16 මේ ලොන්ච් පෑඩ් එකේ කොටු 8 8න් තියෙනේ කොටු 8ේ බෑන්ක් A එකේ කොටු 8කුත් බෑන්ක් B එකේ කොටු 8කුත් විදියට අර කොටු 16 තියෙන ටෝන් 16 සේව් වෙනවා. අපි බලමු පොඩ්ඩක්. වල තේරෙන්නේ නැති. මේ විදියට දැන් බෑන්ක් B ප්‍රෙස් කරොත් අර උඩ කොටු 8ේ තියෙන ටෝන් 8 බෑන්ක් B එකට ගිහිල්ලා යට කොටු 8ේ තියෙන ටෝන් 8 බෑන්ක් A වලට ඇවිල්ලා ඒ විදියට. ඒ වගේ මේ ලොන්ච් පෑඩ් එකත් අපේ කීබෝඩ් එක වගේ සෙන්සිටිව්. ඒ කිව්වේ ඒ වගේ අපි දෙන වෙයිට් එකත් එක්ක ටෝන් එකේ හඬ වෙනස් වෙනවා. ඒ කියන්නේ ටෝන් එකේ වොලියුම් එක වැඩි වෙනවා අපි මේ කියේකට දෙන වේට් එකත් එක්ක. ඒ වගේ මේ ලොන්ච් පෑඩ් එකෙත් අපි දෙන වේට් එකට අනුව මේකේ වොලියුම් එක වෙනස් වෙනවා. මේ වගේ තමයි තියෙන්නේ ෆුල් ලෙවල් එක. දැන් මම මේක සාමාන්‍ය කෝස්ටික් විදියට අර අපි දෙන වේට් එකත් එක්ක මේකේ තියෙන වොලියුම් ලෙවල් එක වෙනස් වෙනවා. සමහරట్లాට මේක අපිට වාසියක් තියෙනවා. මොකද මේක නිකන් ඔරිජිනල් අපි ප්ලේ කරනවා වගේ කොස්ටි ප්ලේ කරනවා වගේ එතකොට හඬ එනවා. ඒ වුණාට සමහර වෙලාවට අපිට ඒක අවුල් නම් අපිට ෆුල් ලෙවල් එකෙන් ඕන නම් මෙතන තියෙන ෆුල් ලෙවල් කියන බටන් එක ප්‍රෙස් කරාම අපි කොච්චර වේට් එකක් දුන්නත් අඩු වේට් එකක් දුන්නත් වැඩි වේට් එකක් දුන්නත් වොලියුම් එක වෙනසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය වොලියුම් එක මැක්සිමම් වොලියුම් එක මේ ලොන්ච් පෑඩ් එකේ ප්ලේ කරද්දි ප්ලේ වෙනවා. වල තියෙන්නේ මම කියපු දේ. දැන් මේ ෆුල් ලෙවල් බටන් එක ඔෆ් කරාම ආපහු අර වගේ කොස්ටික් වගේ දිනනවා. අපි මේ ඇප්‍රිජියේටර් එක ඔන් කරගෙන මේ කීබෝඩ් එකේ නෝට් එක රිපීට් කරා වගේම අපිට පුළුවන් මේ ලොන්ච් පෑඩ් එකේ ඕන නෝට් එක රිපීට් කරන්න. ඒකට කරන්න තියෙන්නේ මේ නෝට් රිපීට් කියන බටන් එක ප්‍රෙස් කරගෙන අපිට ඕන පෑඩ් එක ටච් කරන්න විතරයි. දැන් මේ ටෙම්පර් එක ඇවිල්ලා අපි ඉස්සෙල්ලා ඇප්ලිජේටර් එක දුන්න ටෙම්පර් එක. එතකොට අපි ටෙම්පර් වෙනස් කරගන්න ඕන. ඇප්ලිජේටර් එක ඔන් කරලා අපිට ඕන ටෙම්පර් එක දීලා ඊට පස්සේ මේ නෝට් රිපීට් කියන එක ප්‍රෙස් කරගන්න තියෙන්නේ. ඒ විදිහට වැඩ කරන්නේ. ඒ වගේ එතකොට අපිට
මේ නෝට් රිපීට් බටන් එක හෝල්ඩ් කරන් ඉන්න ඕනේ. ප්‍රෙස් කරලා අතහැරියට වැඩ කරන්නේ නැහැ. මේක හෝල්ඩ් කරන් ඉඳියොත් තමයි ඒ විදිහට වැඩ කරන්නේ. ඒලාට ඇප්ලිකේට් එක ඔන් කරන්න ඕනේ. ඇප්ලිකේට් එක ඔන් වෙන්නේ ඔ මේ ඔන් ඔෆ් බටන් එක හෝල්ඩ් කරන් ඉන්න ඕන වෙන්නේ ටෙම්ප් වෙනස් කර විතරයි. අනිත් වෙලාවට ඕනේ නැහැ. ඊළඟට අපි බලමු මේකේ මේ නොබ්බට වැඩ කරන විදිහ. ඔයාලට තේරෙන්නේ ලොන්ච් පෑඩ් එකේ වැඩ කරන විදිහ මොනවා හරි නොතේරෙන දේක් මට මග ඇරිච්ච දේක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. අර අපි බලමු මේ නොබ්බට වැඩ කරන විදිය. අපි මික්සරයට යමු. මේ මිඩි කීබෝඩ් එක කරන්ට් වෙලා තියෙන හින්දා මේ සියල්ල කරන්ට් වෙලා තියෙන්නේ. ඒ හින්දා අපිට අමුතුවෙන් කරන්ට් කරන්න දෙයක් නැහැ. දැන් මේක අපිට අපි මේ නොබ් එක ගමු. මේ නොබ් එක අරගෙන මේ නොබ් එක රයිට් ක්ලික් කරාම යටින් දෙනවා ලින්ක් ටු කන්ට්‍රෝලර් කියලා. ඒක ප්‍රෙස් කරලා මේ විදිහට තියෙද්දි අපිට පුළුවන් අපිට ඕන නොබ් එකක් කරගලා ඒ නොබ් එක මේ මික්සරේ කනෙක්ට් කරගන්න. දැන් මම මේකේ මේ නොබ් එක කරගද්දි දැන් ඔයාලට තේරෙනවා ඇති මම මේ නොබ් එක කරගද්දි මික්සරේ පේනවා. ඔයාලට පේනවා මම මේ නොබ් එක කරගද්දි මික්සරේ ෆේඩ් එක උඩට පල්ලෙහාට යනවා. දැන් අපිට වෙන එකකට දාගන්න ඕන නම් මේ විදිහට රයිට් ක්ලික් කරලා ලින්ක් ටු කන්ට්‍රෝලර් කියන එක දීලා මේ විදිහට අපේ නොබ් එක කරගන්න තියෙන්නේ. එතකොට මික්සරේ ෆේඩ් එක වෙනස් වෙනවා. ඔයාලට පේනවා ඇති. අපි මේ විදිහට අපිට ඕන නම් පෑනින් වලට මේ ලින්ක් ටු කන්ට්‍රෝලර් දුන්නා. මේ විදිහට කරන්න තියෙන්නේ. එතකොට පෑනින් වෙනස් වෙනවා. මේක ඕන එකට අපිට ඕන විදිහට කනෙක්ට් කරගත්ත හැකි. මේක සාමාන්‍ය මේ නොබ් එකෙන් වෙන දේ වෙන්නේ අපිට අර නොබ් එකෙන් මවුස් එක තියලා කරගෙන වැඩේ අපිට මෙතනින් අදින් කරකලා කරගන්න පුළුවන්. ඊළඟට මේ කීබෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. අපිට ඕන විදිහට මේ කොටුවට රස් කරලා කීබෝඩ් එක කතා කරන්න තියෙන විශේෂ දේවල් ටික මේක තමයි. මම මේ කීබෝඩ් එක ගත්තේ ෂයින් මියුසික් සෙන්ටර් එකෙන්. මේ කීබෝඩ් එක බ්‍රෑන්ඩ් නිව් ලංකාවේ ගන්න තැනක් ගන්න මම දන්නේ නැහැ. මම ගත්ත කාලේ ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ගන්න තැනක් තිබ්බේ නැහැ. මම හෙව්වා ඇත්තටම ලංකාව ගුරාම මට ගන්න තැනක් හම්බුන්නේ නැහැ. මේකත් මේ යූස් කරපු කීබෝඩ් එකක්. මම මේක ගත්තේ 12000කට ෂයින් මියුසික් සෙන්ටර් එකෙන්. ඔයාලට ඕන නම් මේකේ ප්‍රයිස් එක දැනගන්න AliExpress, Amazon, eBay වගේ සර්ච් කරලා බලන්න. ප්‍රයිස් එක මම දන්නේ ඩොලර් 20ක් වගේ තමයි වෙන්නේ. බ්‍රෑන්ඩ් නිව් ප්‍රයිස් එක. බ්‍රෑන්ඩ් නිව් ලංකාවේ නැහැ. ඔයාලට ඕඩර් කරලා තමයි ගෙන්න ගන්න වෙන්නේ. ලංකාවේ තියෙන දන මම දන්නේ නැහැ. සමහර විට ඇති. පොඩ්ඩක් හොයලා බලන්න එනවා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ මම කියපු දේවල් තේරෙන්නති කියලා. ඔයාලට දැනුමට ගන්න දේක් තියෙන්නති කියලා. නොතේරෙන දේක් තියෙනවා නම් දැනගන්න දේක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මගේ FL Studio lesson පළවෙනි වීඩියෝ එක බලන්න දි කට්ටිය බලන්න description එකේ link එක දාලා තියෙනවා. ඊළඟ ලෙසන් එක මම ඉක්මනට බලන් යනවා. ආයෙත් මතක් කරන්න ඕනේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට හැබැයි bell icon එක click කරන්න. ඔබගෙනිට බලන්න වැදගත් දෙයක් ඉතනනම් වීඩියෝ එක share කරන්න. like එකක් දාන්න අනිවාර්යයෙන්ම. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.